අපි දැක්කා මේ පහුගිය දවස් ටිකේ සිදු වුණ කෝලාහලය කුමක්ද කියලා. මේ දවස් ටිකේ ජාතිවාදය අවසන්නට මේ රජය විසින් ගෙන යන්නා වූ යම්කිසි වැඩපිළිවෙලක් අපි විවෘත කරන්නට එය මේ වෙනකොට දැනගන්න ලැබෙනවා මීගමුවේ දේශපාලන ඡන්දි කියා ගන්නෙ උන් මීගමුවේ සමහර පිංගුත්තරින්ට ඡන්දි කියා ගන්න ඡන්දි කියලා නිකන් මේ මේ වක්‍ර නාමයක් දෙන පිංගුත්තරින්ට පාටි දීලා ඒ මිනිසුන් ඒක රාසි කරනවලු අපිට ගහන්න විශේෂයෙන් කියනවා මේ එක්ස්ප්‍රෙස් වෙන උන්ටත් එක්ස්ප්‍රෙස් කරන උන්ටත් මේ දෙගොල්ලටම පුළුවන් නම් අත කියලා බලවල්ලා දෙවනි පාර මේ රටේ විනාශය හද කර ගන්න හදන්නේ උඹලා පාටි දීලා නම් ඒ වලට උඹලාට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන දවස අත ළඟයි කියන එක Gota go home kela api pahuge visi April 21 wenida arambha karapu akhanda virodhatawata adara dawas 25k wenawa. Athawashima api meegamuwa kendra karagena meweni akhanda virodhatawayak patan ganna moolika hetuwa une api dakka Lanka ithihase ithamathma java sampanna akharen taruneyo perata ewilla. Arut aragala sampradayan nirmanaya karamin e aya gold face hitiya kendra karagena දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරා. මේ විරෝධතාවේ ආස්වාජනකභාවයෙන් නිසා මේ විරෝධතාවේ තිබිච්ච ජවසම්පන්නභාවය නිසා රට පුරා ජනතාව ඒ තරුණයන්ට සහාය දක්වමින් ඒ අරගලයට සක්‍රීයව මැදිහත් වුණා. ඊට සමාන්තරව රටේ විවිධ ප්‍රදේශවල මේ විදිහට අපි ආරම්භ කරා වගේ තවත් තැන්වල මේ විදිහ අඛණ්ඩ විරෝධතා භූමි එහෙම නැත්නම් ගෝටා ගෝ හෝම් කියන ප්‍රාදේශීය නගර කේන්ද්‍ර කරගත්ත භූමි ආරම්භ වෙන්න පටන් අරගත්තා. දැන් යම් වෙනස්කම් ප්‍රතිපයක් ඇති වෙලා තියෙනවා. සමහරක් අය අහනවා දැන් අපි මේව ගලවනවද කියලා. නෑ අපිට පැහැදිලිව කියන්න ඕනේ ගෝටා ගෝ හෝම් කියන සටන් පාඩේ තාමත් වලංගුයි. මොකද එයා තාම ඉන්නවා. එයා තාම ඉන්නවා විතරක් නෙමේ. එයාගේ අනින් ක්‍රියාත්මක වෙච්ච රාජපක්ෂලගේ අනින් ක්‍රියාත්මක වෙච්ච කට්ටිය පහුගිය කාලේ නිරායුධව අහිංසාවාදී විදිහට අරගල කරපු ගෝල් ෆේස් අරගල කරුවන්ට පහර දුන්නා. ඒ පහර දුන්න අය තාමත් අත්අඩංගුවට අරගෙන නැහැ. එහෙම තියෙද්දි අද මේ වෙනකොට රට පුරා ජන අරගල ක්‍රියාත්මක කරන ජන අරගල කරුවන් බියවද්දමින් එයාගේ නිවාස වටලමින් එයාව අද අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ජනතාව ඉතා දැඩි පීඩාවකට ලක් වෙලා ඉන්නවා. ගෑස් නැහැ, තෙල් නැහැ. මේ දවස්වල අපි දකිනවා හැම තැනම තෙල් පෝලිං වල ජනතාව එක්රැස් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ජන අරගලය දිගටම යා යුතුයි. ඒ නිසා අපි ඉදිරි කාලේ අපට සෑහීමකටපත් වෙන්න පුළුවන් විසඳුමක් ලැබෙන තෙක් අපි මේ ගෝටා ගෝගම එහෙම නැත්නම් අපේ අඛණ්ඩ විරෝධතාවයේ මීගමු තුල අපි අකුලන්න කිසිසේත්ම සූදානම් නැහැ. අපි ඒක දිගටම කරගෙන යනවා. මම සංගීත් පෙරේරා. අද විශේෂයෙන්ම කියන්න ඕන මීගමුව මේ අඛණ්ඩ විරෝධය පටන් අරගෙන අදට දින 25ක් සම්පූර්ණ වෙන දවසේ මුලින්ම අද දවසේ මේ විරෝධතාවය පළ කරන්නට තීරණය කරේ මේ ඊයේ පෙරේදා දින සිදුවෙච්ච ක්‍රියාකාරකම් බොහොමයක් හේතු කොටගෙන. පළවෙනිම කාරණාව තමයි 9 වෙනිදා සිද්ධිය මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ කල්ලිය විශේෂයෙන් කල්ලියක් කියලා කියන්නේ මේ රටේ මිනිස්සු දන්නවා යම් විරෝධ වැඩසටහනක් කරනකොට ඒක කඩාකප්පල් කරන්න එකතු වෙන කට්ටිය තමයි කල්ලිය කියලා කියන්නේ. මේ මහින්ද රාජපක්ෂ ඇතුළු මේ කල්ලිය එකතු වෙලා සනත් නිසාන්තලා එතකොට මැරයෝ දාගෙන හමුදාවේ නිලධාරී සිවිල් ගෙනල්ලා බන්ධනාගාරවල ඉන්න හිරකරුවන්ව නිලධාරින්ව ගෙනල්ලා පොලිසිවල ඉන්න පුද්ගලින්ව ගෙනල්ලා සිවිල් අන්දගෙන ඇවිල්ලා මේ ගෝල් පේස් එකේ අරගලය අකණ්ඩ අරගලය කරන විරෝධතාකරුවන්ට ප්‍රහාරයක් එල්ල කරන වැඩසටහන මේ 9 වෙනිදා සිදුවෙච්ච සිදුවීමක් එක්ක එදා පටන් මේ ලංකාව පුරාවටම සිදුවෙච්ච ක්‍රියාකාරකම් සියල්ලටම වගකීම වෙන කවුරුන්ද මේ මහින්ද රාජපක්ෂ ඇතුළු
ඒ පෝට්ටුව නියෝජනය කරලා එදා කොළඹට අරලියගහ මන්දිරට ගිහිල්ලා මේ ජනතාවට ප්‍රහාර ඉල්ල කරන්න ගිය කණ්ඩායමයි විශේෂයෙන්ම. එතකොට මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න නැතුව ගෝල්පේස් එකේ කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් ප්‍රශ්න පිළිතුරු සටහන් කරගන්න ප්‍රශ්න අහන අවස්ථාවක තමයි මේ අපි කාලය ගෙවන්නේ. ඒ වගේම නොවේ 9 වෙනිදා සහ 10 වෙනිදා මීගමුව සහ මීගමුවවට සිදුවෙච්ච ක්‍රියාකාරකම් දිහා බලනකොට ඒක මිනිස්සුන්ගේ ආවේගය කොච්චරද කියන එක මේ රටේ මිනිස්සු ලෝකෙ මිනිස්සු දැක්කා. يعني ගෙවල් ගිනිපත් කරන තැනට මිනිස්සු එච්චරම පෝලිං යුගයක් බිහි කරපු මේ ආණ්ඩුව අසමත් වුණා. මිනිස්සුන්ව එච්චර ආවේගයට ඇදලා දාන්න එච්චර පල්ලෙහාට ඇදලා දාන්න මේ ආණ්ඩුව සමත් වෙලා තියෙනවා. එහෙම තියෙනකොට ඒ ගිනිපත් වෙච්ච ඒවා එහෙම තියදී ඒ ගැන පරීක්ෂණ බවත් ගන්න ඕනේ. ඒ ගැන කිසි තර්කයක් නැහැ. හැබැයි ඒක එහෙම තියදී අපිට පැහැදිලිව දකින්න තියෙනවා මේ කොල්ලන්ව වෙඩි තියලා බිම වට්ටලා මරලා දාලා තියෙනකොට ඒ ගැන පරීක්ෂණ බවත් ගන්න නැතුව පරීක්ෂණ කරනවා කවුද ගිනි තිබ්බේ කවුද අලු කරුවේ කියන එක. අන්න එහෙම තොපි දීලා සීනි බෝල දීලා මිනිසුන් රවට්ටන්න හදන යුගයක නෙමෙයි ඉන්නේ කියනක මේ පත්තජග්‍රාමාත්‍යතුමාටත් මේ ගෝටා ගෝ කියලා හැමදාම එලවන්න හදන රටේ ජනාධිපතිවරයලත් කියනවා උඹලා උඹ විශේෂයෙන් යන්න ඕන. ගෝටාබය විශේෂයෙන් යන්න ඕන. මොකද වැඩක් නැහැ. මිනිසුන්ගේ ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ඒක මීට මාසකට දෙකකට කලින් ඉඳන් මිනිස්සු දහදුක විඳලා අදට බැලුවත් කිලෝමීටර් 3-4 පොලින් ගෑස් ටික ගන්න නැහැ. රට වටේම උද්ඝෝෂණ කරනවා. තෙල් ටික ගන්න නැහැ මිනිස්සු. පාරද බල රෑ නිදි වර්ධිතව තෙල් ටික ගන්න පොලිමේ ඉන්නවා. එහෙම සමාජයක් තනවු ගෝඨාභය උඹ ඵලයන් උඹ යනකම් අපේ මේ විරෝධතාවය කරගෙන යනවා. ඒ වගේම තමයි අපිට මේ වෙනකොට දැනගන්න ලැබෙනවා මීගමුවේ දේශපාලන චණ්ඩි කියාගන්නේ උන් මීගමුවේ සමහර පිංගුත්තරින්ද චණ්ඩි කියාගන් තණ්ඩි කියලා නිකන් මේ මේ වක්ප්‍රනාමයක් දෙන පිංගුත්තරින්ද පාටි දීලා ඒ මිනිසුන් එක රාසි කරනවලු අපිට ගහන්න විශේෂයෙන් කියනවා මේ එක්ස්ප්‍රෙස් වෙනේ උන්ටත් එක්ස්ප්‍රෙස් කරන උන්ටත් මේ දෙගොල්ලටම පුළුවන් නම් අත දියලා බලවල්ලා දෙවනි පාර මේ රටේ විනාශය හද කර ගන්න හදන්නේ උඹලා පාටි දීලා නම් ඒ වලට උඹලාට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන දවස අත ළඟයි කියන එක මේ රටේ ජනතාවමලාට යම් කිසි පණිවිඩයක් දීලා තියෙනවා. ඒ පණිවිඩය අපි මේ මොහොතේ රටට දෙනවා. පෙළ ගැහියව් නිකන් ඉන්න නෙමෙයි. මේක තව දවසක් දෙකක් තුනක් යන්නද දිනයක් නැහැ. හෙට අනිත් අපිට රුපියල් 20ක් අඩු කරලා ඩීසල් එපා. රුපියල් 20ක් අඩු කරලා පෙට්‍රල් එපා. අපි මේ මාස ගාණක් මේ වැඩේ කරගෙන ඉන්නේ. මීට මාස තුනකට උඩදී ඩීසල් ටික 121යි පෙට්‍රල් ටික 160 ගාණයි. එහෙමදිදී මේ මිලට ගේන්න ඕන. එහෙනම් මේ රට කොච්චර අගාධයකට වැටිලාද කියනවනම් මිනිස්සුන්ට කන්න නැති තැනටම පත් වෙලා තියෙන මොහොතක මේ පාලකයෝ මේ වලට වග කියන්නට ඕන. මේ අවුරුදු 74ක සාපය අද මිනිස්සු පළවා හරින්නට පාඩ ඇවිලා ඉන්නවා. හැබැයි හිතන්න එපා මේ මිනිස්සුන්ව ගෙවල් වලට කරලා තියෙනවා හමුදාව දාලා පොලිසිය දාලා මේ ගෙවල් වලට තියන්න බෑ මහත්තයෝ. ඒක විශේෂයෙන් කියන්නට ඕන. මොකද අපි පුද්ගලිකව දන්නවා අපිට වැඩි ප්‍රශ්න තියෙනවා හමුදාවේ කොල්ලන්ට. අපිට වැඩි ප්‍රශ්න තියෙනවා පොලිසියේ කොල්ලන්ට. මොකද ඒ කොල්ලොන් එක්ක අපි කතා කරනවා. පොලිසියත් එක්ක කතා කරනවා. හමුදා කොල්ලොත් එක්ක කතා කරනකොට කියනවා අනේ මහත්තයෝ ඔයාලා මහපාට බෑලා කෑ ගහලා ගෙදර ගිහිල්ලා පොලිමින්ද ගෑස් ටැංකිය ගන්නවා. ඔයාලා පොලිමින්ද ඩීසල් ටික ගන්නවා පෙට්‍රල් ටික ගන්නවා. අපි අපේ නෝනවයි ළමයි ටිකවයි ගෙදර තියලා අපි යුනිෆෝම් එක ගඳගෙන මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඔයාලාට වඩා අපි කට්ටක් කනවා. කොයි වෙලේ අපි අතින් වෙපන් එක අනිත් පැත්තට හැරෙයිද දන්නේ නැහැ කියන තැන ඉඳන් කොල්ලෝ මේ වෙලාවේ රාජකාරිය හෙල්ලලා ඉන්නේ. ඒ නිසා හැබැයි එක පින් උත්තරය දෙන්නෙක් මේ යුනිෆෝම් එක ඇඳගෙන යුනිෆෝම් එකට අගෞරවය කරන්න මේ ආණ්ඩුවට කඩේ යනවා වෙන්න පුළුවන්. ඒ වලට බය නැහැ. මොකද මේ වෙලාවේ අපි දන්නවා යුනිෆෝම් එක ඇඳට කොහොම අසරණව ඉන්න විශාල තරුණයෝ විවිධ හමුදාව නියෝජනය කරන කණ්ඩායමක් තම මේ සියල්ල යථාර්ථයේ තේරුම් අරගෙන සේවාවේදීලා ඉන්නවා මිසක අද පටි දෙන්න විදියක් නැති රටක් අත්තරපත් වෙලා ඉන්නවා. රාජ්‍ය සේවයේ 10 වෙනිදා වෙනකොට පටි ටික වැටෙන්න ඕන. ඒ පටි ටික දාගන්න බැරි රටක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ වෙන කවුරුන් නෙමෙයි විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ. අපේ පළවෙනි සටන් පාඩය
Goda go home. Ada rajanne. Goda umba paleang. Goda umba paleang. Umba giat. Metaninya ada. Rate inna minisu. Widwatu butmetu. Dupa minisu. Biapar ke kadek duela. Yam. Kama wedya goda nagala. Me kama wedya hara. Rate istirahat ini nade bilabi. Adanda katika udak. Me menepat nirmahane kala dinawa. Ekada sahai denda goda be. Hakik maning. Mama Abdul Rahman, Karita Sesarana Ayatinesa, Sama Mandale LIRC, Sangame Katiyutu Karanawa. Atta Vashayenma Ada Api Metanata Ekathu Une, Kumak Sandahada, Api Dakka Me Pahugiya Dawas Tike Sidu Una Kolahalaya Kumakda Kiyala. Me Dawas Tike Jatiwadi Avasannata, Me Rajaya Visin Gena Yannawu Yamkisi Wedapiliwelak, Api Vivartha Karannata, Eya Nawathannata. කටයුතු කිරීම සම්බන්ධව ස්තුති කිරීම සහ එයට සිදු වුණා වලාභයන් ඒ කියන්නේ දරුවෝ දෙදෙනෙක් අද මරණයටපත් වෙලා තියෙනවා දෙදෙනෙක් මරණයටපත් වෙලා තියෙනවා අද එක්කෙනෙක් විහිදන් කරන්නේ අද තමයි ඒ අයගේ ඒ වගේම වාහන පිච්චුවා ඒ වගේම යාන වාහන ඒ වගේම කඩසාප්පු ගිනිබත් කළා මේ සෑමටම අපිට යුක්තිය ඉටු වෙන්නට ඕන ඒගොල්ලන්ට අලාභය ලබා දෙන්නට ඕන මොකද හේතුව එදා කාඩිනල් තුමානන් ඒ වෙලාවේ පැමිණිලා පෙරදිමෙන්ම ඒ පියතුමල්ලාව දැනුවත් කරලා මේ ව්‍යසනය නැවැත්තුවා කටුව පිටියේ පියතුමා පැමිණිලා එතුමා බොහොම නිර්භීතව ඒ වගේම සිස්මාන් මේ කලාපී අධ්‍යක්ෂ පියතුමා මේ මුස්ලිම් වරුන් ආරක්ෂා කරන්නට මෙවරත් ඉදිරිපත් වුණයි කියලා වෙරලා අපි කියන්නට ඕන අපි අතර ભેදයක් නැහැ අපි මේ කරන හර්තාලය මේ කරන විප්ලවය කුමක් සඳහාද මේ සියල්ලන් වෙනුවෙන් මේ ලංකාව වෙනුවෙන් සමාදානෙන් අපි කරගෙන යනකොට මොවුන් උත්සාහ දරනවා ජාතිවාදයේ උත්සුක කරමින් අපි අතර ලොකු කැරල්ලක් ඇති කරන්නට ඔයිට පෙරත් ඒ දේම තමයි සිදු වුනේ මේකට අසු වෙන්නට එපා මේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි දේවල් වලට අසු වෙන්නට එපා ඔබලා මේ පන්දහේ කොළවලට බෝතලයට යට වෙලා මේ සමාජයේ මේ ලංකාවේ ඉන්නව මේ ජනතාව නැති කරන්නට මේ අපරාධය කරන්නට උත්සාහ දරන්නට එපයි කියලා අපි ඉල්ලා සිටිනවා අපි යුක්තිය වෙනුවෙන් තමයි මේ පාඩේ බහලා තියෙන්නේ අපි යුක්තිය වෙනුවෙන් තමයි මේ හඬ නගන්නේ මේ සියල්ලම උගත් පොසත් දුප්පත් කිසිම මේකක් නැතුව සම තත්වෙන් ಜಾති ભેද කුල ભેද නැමැතිව අපි ශ්‍රී ලාංකිකයන් ලෙස අත්වල් බැඳගෙන සිටින මේ මොහොතේදී අපිව ධෛර්යමත් කරන්නයි කියලා මේ සෑම ජනතාවගින්ම අපි ඉල්ලා සිටිනවා අපේ ප්‍රාර්ථනාව එයයි දෙවියන්ගේ ආශිර්වාදය අපිට ලැබෙනවා මන්ද කිව්වත් හරි දේ කරන්නට ප්‍රේමය මෛත්‍රිය කරුණාව පෙරදරි කරගෙන මේ ගෙන යන්නා වූ මේ මෙම සටන ඉදිරියට ගෙන යාමට අපට ශක්තිය ධෛර්යය ලබා දෙන බවට අපිට අපි විශ්වාස කරනවා ඒ වගේම මේ පුංචි රෝමය මේ පුංචි රෝමය ගිනිදල්වන්නට කිසිම කෙනෙකුට බැරි බව අපි පෙන්නුවා පෙරදිත් පෙන්නුවා අදත් පෙන්නනවා අනාගතයේදීත් එසේමයි අපි අත්වල් බැඳගත්තා පියතුමල්ලා ස්වාමින් වහන්සේලා කුරුක්කල්තුමල්ලා මෞලවිතුමල්ලා සියලුම ආගමිකයන් ඒක රාසි වෙලා මේ ලංකාව තුල සහජීවණයෙන් ජීවත් වෙන රටක් බවට මුළු ලෝකෙටම දැන් පෙන්වලා දීලා අවසානයි පෙන්වා දී අවසානයි නමුත් මේ නායකයන් රට පාලනය කරගෙන යන අය විසින් කරගෙන යනා උප්පර වැටි නිසා ඔවුන්ගේ තිබෙනා වූ ධන බලය ඒ නිසා මිනිසුන්ව බෙදා වෙන් කිරීමට උත්සාහ දරන බවට අපිට පෙනී යනවා ඒ නිසා එවැනි දේවල් නොකරන්න යුක්තිය ඉටු කරන්න ඒ වගේම තමයි ගෝඨා ගෝගම සිදු ඒ සිද්ධියට ඔවුන්ට යුක්තිය ඉටු කරන්නයි කියලා අපි ඉල්ලා සිටිමින් මාණ්ඩි හඬ වෙනවා ඔබට ජය ජූර්නාමල් දීවර සංවිධානත් එක්ක වැඩ කරනවා මීගමුවේ අද උතුම් පොහොය දින බුදුරජාණන් වහන්සේ කිව්වා සියලු සත්වෝ නිදුක්ඛෝ නිරෝගීව සුවපත් වේවා කියලා පහුගිය දින දරු ප්‍රසූතියට පැමිණුණු මුස්ලිම් කාන්තාවක් එතුමියව බස්සලා එතුමියගේ දරුවාගේ තිබිච්ච සියලු ඩොකියුමන්ට් ඒ ලියකියවිලි ඒ ඇඳුම් පැළඳුම් ඒ කොට්ට මෙට්ට සියලු දේ ඒ ත්‍රිවිල් එකක ඇතුළත තියෙද්දි මේ අරගලයෙන් පසු පැමිණි මැරයන් විසින් ගිනි තබා ගිනිබත් කරලා තිබුණා එම කාන්තාව දරුවා ප්‍රසූත කරලා දිනවා අපි සිංහල ජනතාවට මුස්ලිම් සමාජයෙන් සමායලන ඒ වැරදි සම්බන්ධ අංක දෙක අරගල භූමියට පැමිණි අරගල කරුවන්ට ගෝල් පෙස් පිටි ප්‍රහාර එල්ල කිරීමට හිරගෙදරින් හිරකරුවන් ගෙනත් තිබුණා බස් එකකින් ඒ හිරකරුවන් අරලිය ගහ මන්දිරය ඇතුළට ගෙනත් තිබුණා ඒක නීති විරෝධී ඒක කරේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එනිසා වහාම ඒ කියන පරීක්ෂණයක් පවත්වලා වරදට පෙළඹවීම සම්බන්ධව
දඩුවම් කළ යුතුයි. එනිසා මේ අරගලයේ දිගින් දිගටම යන අතරතුරේදී මීගමුව ඇතුලේ මීගමුව මේ අරගලය තුලින් පස්සේ මේ මැරයන් විසින් පස් දෙනෙකුට වෙඩි තබා දෙන්නෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ මේ මිය ගිය දෙන්නගේ භූමිදානය අද දින භූමිදාන කරනවා අර කියන සම්මා සම්බුදු තෙමගුල ඇතුලේ. ඒ සිංහල බෞද්ධ රටක් කියා ගන්න මේ නායකින්ට අපි කියන මේ වෙලාවේ මේවා ඝාතන. එනිසා අපි කියන මේ වෙලාවේ කරුණා කරලා මේවා නවත්තන්න. අංක දෙක ගෝල්ඩ් බෙස් පිටර පැමිණු සියලු මැරයන්ගේ ඡායාරූප සියලු සටහන් මිනිසුන් හඳුනා ගැනීම ඒවා තිබියදී ඒගොල්ලෝ අත්අඩංගු නොගැනීමේ ගැන දැඩිසේ විරෝධ වෙනවා අපි රජයට. ඒ වගේම මේ ගෝඨාභය රනිල් නැමැති අසුද්ධ සන්ධානයට ඉදිරියට යන්න බෑ කියලා අපි ප්‍රසිද්ධියේ මේ වෙලාව කියන මන්ද අගමැතිවරයාට හොරා හොරා කිව්වේ ඔය කියන රාජපක්ෂලම තමයි. අද රනිල්ව තියාගෙන ඉන්නේ මේ කියන රාජපක්ෂලම තමයි. එනිසා එතුමා කියනවා දැන් මුදල් නෑ print කරන්න ඕනයි කියලා. එයාට කියනවා අපි ඩොලර්ම මේ print කරගන්න කියලා රුපියල් print කරන්න නැතුව. එනිසා දවන්ත ලෙස අපි කියනවා මේ අසුද්ධ සන්ධානය වහා අකුලා ගත යුතුයි. ගෝඨා රනිල් දෙන්නම යනතුරු අපි අරගල ඉන්නවා කියලා ප්‍රකාශ කරනවා. මම සුමිත් මීගමේ පුරවැසියෙක්. මම ඇත්තම කියන්න කැමති මේ සිස්ටම් එක වෙනසක් කරන්න කියලා තමයි මේ මුළු රටම එළියට බැස්සේ. හැබැයි මේ සිස්ටම් එක වෙනස් වෙන බව පේන්නේ නැහැ. පේන්නේ නැහැ කියන්නේ අර පරණ ඔලු ගෙඩි දිකම එහාට කරගෙනා මෙහෙට කරගෙනා. මේක නිකන් භූතයෝ ඉන්නා වගේ වැඩක් වෙලා තියෙන්නේ. ඒකම අපි මීගම පුරවැසිය හැටියට කියන අපි මේක නෙමේ ඉල්ලුවේ. මේ මුළු රටම ඉල්ලුවේ මේක නෙමේ. මේ රටේ දැවෙන ප්‍රශ්න ටික විසඳන්න කියද්දි මේගොල්ලෝ මේ ඇමතිකම් මේ ඉන්න බලතන්නව තාමත් ඉස්සරහට යනවා. මේ පිටිපස්සේ ඔක්කොම ආපහු භූතය වගේ රාජපක්ෂලා කරගෙනවා. ගෝටා ගෝ හෝම් කිව්වට ගෝටා ගෝ හෝම් එකක් නෑ මේ පේන්නේ. එයා එතන ඉන්නවා. මේ ආයේ ඔලු ගෙඩි ටික ආයේ මේ ජනතාව අතර ඇවිල්ලා මේ හොරු ටික ආයේ පරිපාලනේ බාර ගන්න බලනවා. මේ සිස්ටම් එක නෙමේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඒකම මොකද්ද දැන් මේ සිද්ධ වුනේ? මේ ජනතාවගේ තියෙන පීඩණය තමයි මේ ඇත්තටම මේ මර්ධනය කරන්න හදලා ඇත්ත වශයෙන්ම ජනතාව ඇවිල්ලා මේ නීතිය අතට අරන් ඉස්සරහට ගියා. ඒක පාලනය කරගන්න බැරුව ගියේ ජනතාවට තිබුණ පීඩනෙත් එක්ක. ගෑස් නෑ, පිටි නෑ, තෙල් නෑ. එදිනෙදා තම තමන්ගේ රාජකාරීතික කරගන්න විදියක් නෑ. දරුවන්ට අධ්‍යාපනය නෑ. ඒවා එක්ක තමයි මේ සියලු දෙනා පාරට ආවේ. හැබැයි විසඳුම දුන්නේ මොකද්ද? අරක්කු බෝතලෙන් 5000න් මර්ධනය කරන්න. අන්තිමට මොකද උනේ? මේ රටම ගිනි ගත්තා. දැන් ගිනි අරගෙන දැන් ආපහු සිස්ටම් එක වෙනස් කරනවා කියලා ආයේ ඒ සිස්ටම් එකටම යනවා. මේක මෙතනින් ඉවර වෙන්නේ අරගලේ. මේ අරගලේ මේ ජනතාව දැවෙන ප්‍රශ්න වලට උත්තර ලැබෙන තුරු ඉදිරියට යනවා. ඒකම දැන් මීගොමේ වෙඩි තැබීම් සිද්ධ වෙලා තියෙනවා. ඝාතනය වෙලා තියෙනවා. එතකොට මේවට කවුද වග කියන්නේ? කවුද මේ අවි අරගෙන මේ මිනිස්සුන්ට වෙඩි තිබ්බේ? ඒ ගැන පරීක්ෂණයක් නැහැ. ඒ සහෝදරයන්ගේ භූමදාන කටයුතු කරලා ඉවරයි. හැබැයි වෙඩි තිබ්බ මිනිහෙක් නෑ. රටක මෙහෙම වෙන්න බෑ. මේක සාමාන්‍ය ජනතාවට මේක තියෙන්නේ. මේ ප්‍රශ්නේ නීතිය රකින අයටත් තියෙනවා මේ රටේ. පොලිසිය හමුදාව කියන අයගේ ඒ අයත් මේ පුරවැසියෝ. මේ පුරවැසියන්ටත් අපිට තුවක්කුව දික් කරන් ඉන්න අයත් පුරවැසියෝ. හැබැයි ඒ අය මේක තේරුම් ගන්න ඕන. නීතිය කාට සමාන වෙන්න ඕන? හැබැයි නීතිය එක මිනිස්සුන්ට එකක්, දේශපාලනඥයන්ට එකක්. ඒක තමයි මේ රට මෙච්චර ප්‍රපාතයට වැටලා තියෙන්නේ. නීතිය සමබර වුණා නම් හැම පුරවැසියෙක්ටම ඇත්තටම මේ රට ඇත්තටම ඉස්සරහට යන්න පුළුවන් කියන මට කියන්නේ.